මැණික් පතල් කරුවාගේ ඉඳලා එය කැපුම් උපදම් කරන අයගේ ඉඳලා විකුණන තැනට ඉඳලා අපි අපේ මැණික් වලට විශාල ආදායමක් ලබ රැකියාවක් ලබා ගන්න පුළුවන් වෙන විදිහට මේ දියුණු කරන්නට අපි ක්‍රියා කරනවා. නම් නාංශ දන්නවා හැමතිආම තමුන්නාංශලා ඉල්ලන දෙයක් තමයි මේ රත්නපුරේ නගරේ මේ මැණික් සඳහා මැණික් විකුණුම සඳහා කැපීම් කිරීම සඳහා කේන්ද්‍රස්ථානයක් බවට පත් කරන්නයි කියන එක. අපි ඒක සාධාරණ ඉල්ලීමක් අපි ඉටු කිරීමට ක්‍රියා කරනවා කියන එක. ඒ වගේම කුඩා මේ කුඩා පතල් හිමියට මැණික් ගරන්නන්නට අපි සෑම තිස්සෙම මානුෂික පැත්තෙන් බලන්නට ඕන එක දිහා. අපේ පරිසරය ආරක්ෂා කර ගන්න ගමන් අපි මිනිස්සු ඇති මානුෂික පැත්තනොත් අපි මිනිසා ජීවත් කිරීම තමුන්නාන්සේලාගේ විශාලත වශයෙන්ම ජීවත් වුණු. මේ නිසා තමුන්නාන්සේලාට කරගන්න පහසු ක්‍රමයක් අනිවාර්යෙන්ම සලසා දෙනවයි කියන එක මම තමුන්නාන්සේලාට කියන පහසු කරනවා. ඒ වගේම මේ බලපත්‍ර ලබා ගැනීම ඉතාමත්ම පහසු කරලා මේ මැණික් කර්මාන්තය ඉදිරියට ගෙනියන්නට සම්පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබා දෙනවයි කියන එක මේ අවස්ථාවේදී මම ප්‍රකාශ කරන්නට කැමති. අපි එක මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඉදිරිපත් කළා තිබෙනවා. ඒ වගේම අපි දන්නවා අපේ රටේ තවමත් 70%ක් පමණ ඉන්නේ ග්‍රාමීය ජනතාව ග්‍රාමීයව ජීවත් වෙන. අද ප්‍රතිපත්ති ප්‍රකාශනය තුල ග්‍රාමීය සංවර්ධනය පිළිබඳ විශාල අවධානයක් යොමු කළා තිබෙනවා. විශේෂයෙන්ම ග්‍රාමීය නගර සංවර්ධනය. තමුන්නාන්සලා දන්නවා මම නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා හැටියට කොළඹ නගරයෙන් පටන්ගෙන ගාලු නගරය, යාපනේ නගරය, නුවර නගරය මේවා දියුණු කරන්නට ක්‍රියාත්මක වුණා. ඒවා හිතකාමී ජනතා හිතකාමී නගර බවට පත් කරන්නට විශාල ව්‍යාපෘති අපි කරගෙන ගියා. ඒ වගේම අනිකුත් නගර සංවර්ධනය සඳහා අපි එදා ව්‍යාපෘති කරගෙන ගියා. නිසා මේ නගර ග්‍රාමීය නගර සංවර්ධනය මූලික දෙන අතර ග්‍රාමීය පාරවල්, ඒ වගේම මම ගිය හැම පළාතකම වගේ ප්‍රශ්නයක් වෙලා තිබෙනවා පානීය ජලය. මේ පානීය පිරිසුදු පානීය ජල ව්‍යාපෘති අපි ඇති කරන්නනවා. මේ පානීය ජලය නැති නිසා පිරිසුදු වකුගඩු වැනි රෝග අද හැමතැනම පැතිරිලා. ඒ වගේම කසල කළමනාකරණය සෑම නගරයකම ඉතාමත්ම වැදගත් ප්‍රාදේශීය ස්වභාව මුල් කරගෙන මේ නිසා ඩෙංගු වැනි රෝග අද විශාල වශයෙන් බෝ වෙනවා. මේන මුල් තැනක් ලබා දෙනවා. ඒ වගේම සෞඛ්‍ය ඉතාමත්ම වැදගත් විශේෂයෙන්ම ග්‍රාමීය රෝහල් අද තිබුණත් ඒවයි පහසුකම් නැහැ. අපි ඉතාමත්ම වැදගත් මේ ග්‍රාමීය රෝහල් වල පහසුකම් ඇති කළා ග්‍රාමීය ජනතාවට සෞඛ්‍ය පැත්තෙන් ඔවුන් ඉදිරියට ගෙන ඒමට නිසා. ඒ වගේම අපි විශාල අවධානයක් යොමු කළා තිබෙනවා අධ්‍යාපනය වෙනුවෙන්. මම කෙටියෙන් කියන්නම් අධ්‍යාපනය ඉතාමත්ම වැදගත්. අපි ගුණාත්මක අධ්‍යාපනයක් අපේ දරුවන්ට ලබා දෙන්නට අපේ මුල් අවුරුද්දේම අපි විශාල ආයෝජනයක් කරනවා. ඒ දීර්ඝ කාලීනව සහ කෙටි කාලීනව දීර්ඝ කාලීනව නිපුණත්වයක් හතේ පන්ති ඉඳලම ඔවුන්ට නිපුණත්වයක් ලබා දෙන්නට හැකි ශේෂ්ත්‍රවලට යොමු කරන්නට. ඒ වගේම කෙටි කාලීනව විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙන්නට වරම් ලැබිලා උසස් පෙළ සමත් වෙලා අද සීමිත ගානක් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගන්න නිසා අද අතරමං වෙන ශිෂ්‍යයන්ට අපේ අනාගතය අපේ රටේ ඒ අයට විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබා දීම සඳහා ඒ සමත් වන සෑම ශිෂ්‍යයෙක්ටම
අපි විශ්වවිද්‍යාලයට ඇතුළත් කරගන්නවයි කියන එක මම සාතික වෙනවා. එපමණක් නෙවෙයි ඒ අයට රැකියාවක් ලබන්න කලාංශයෙන් ඉගෙනගත්ත දරුවන්ට පවා තොරතුරු තාක්ෂණය කම්පියුටර් තාක්ෂණය වැනි රැකියාව හොඳ වේතනයක් ලැබෙන රැකියාවක් ලබා ගන්නට පුළුවන් වෙන විදිහට අපි පාඨමාලා සකස් කරනවා. ඒ වගේම කෙටි කාලයක් තුලදී මාස 6ක් අවුරුද්දක් වැනි කෙටි කාලයක් තුලදී මේ ශාස්ත්‍රවල පුහුණු කරන්න අනේ තරුණ තරුණියන් එක පුළුවන් එක ලෝකයේ අද සිද්ධ වෙනවා. මෙන්න මේ වෙනුවෙන් අපි අධ්‍යාපනය වෙනුවෙන් විශාල ආයෝජනයක් කරනවා. ඒ නිසා තමුන්නාන්සලා දන්නවා අද මම ඕන පළාත ගිහිල්ලා ඒ ප්‍රදේශවාසීන්ගෙන් ඇහුවම අද මම නිවිතිගලට මේ රැලියට සහභාගී වෙන්න ආවම මෙතන ඉන්න හිටපු ජනතාවගෙන් ඇහුවම මොනවද ඕනි කියන එක. ඒ අය කිව්වේ අපේ රට බේරලා දෙන්න, රට ආරක්ෂා කරලා දෙන්න කියන කාරණේ. තමුන්නාන්සලා දන්නවා මේ රටේ ත්‍රස්තවාදය නැති කරපු ජාතික ආරක්ෂාව පිළිබඳ අවබෝධයක් තියෙන ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රමුඛත්වයක් දෙන අපිට පමණයි තමුන්නාන්සලාගේ ආරක්ෂාව සපයන්නට පුළුවන් වෙන්නේ. අපි අපේ රජයක් පැමිණුණාම නැවතත් මේ රටේ කිසිම ත්‍රස්තවාදයකට හිස ඔසවන්න දෙන්නේ නැtei කියන ඒ සාතිකය අපි තමුන්නාන්සලාට ලබා දෙමින් අපි කවදත් අභියෝග මුහුණ දීලා අභියෝග ජයගත් අය අපි ජය ගන්න තමයි අපි තමුන්නාන්සලාට කියන්නේ ඉදිරියේදීත් අපි ඒවා කරනවා කියලා. අවුරුදු ගණන අවුරුදු 5ක් බලයේ ඉඳලා ඒව කරන්නට බැරුව ඇමති මණ්ඩලයේ ඉඳලා නැවතත් බලය ඉල්ලීම විහිළුවක්. අපි එදා අවුරුදු 10ක් කාලයක් තුල මේ රටේ සාමය ඇති කළා. අවුරුදු 30ක් තිබුණු ත්‍රස්තවාදය අවසන් කළා. ඉතිහාසයේ නොයීවරු අයුරු සංවර්ධනයක් කරලා ඒ කඩා වැටුණු ආර්ථිකය ගොඩ ගන්නට කඩා වැටුණු මේ රටේ ආරක්ෂාව නවතත් ඇති කරන්නට තමයි අපි බලයට එන්නේ. එනිසා තමුන්නාන්සේලා මා කෙරෙහි විශ්වාසය තියන්න. තමුන්නාන්සේලා කවදත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කෙරෙහි විශ්වාසය තිබ්බා. එනිසා තමුන්නාන්සේලාගේ යුතුකම ඉටු කරන්න මගේ යුතුකම වන සුරක්ෂිත රටක්, සෞභාග්‍යමත් රටක් සහ අභිමානවත් දේශයක් තමුන්නාන්සේලාට ලබා දෙනවයි කියන පොරොන්දුව දෙමින් මේ නිවිතිගල ජනතාවට ජය වේවා, මව්බිමට ජය වේවා, පොහොට්ටුවට ජය වේවායි ප්‍රාර්ථනා කරනවා. ස්තුති. සාර්ථක දැක්මක් වැඩ කරන රටක් ගෝඨාභය රාජපක්ෂ.